Basane Elia, Mama Padae Pemora, Mama Yoya Gedan Hinikaraya, Iranam Gamane Pava, Mama Nuen Milkina, Devaye Matam Vela, Nan Nan Naskata Karanava, Yati Hitamona Vadu Kianava. Sandhavagim hunat
the pitu pala in the bam at the center villa open at the loca ipadilla in the bam at the open at the nomsi papilla. ඉතාමත් රමණීය නර්තනයක් බොහොම වෙහෙස මහන්සි වෙලා නිර්මාණය කරපු නර්තනයක් ඉදිරිපත් කළා පළමු වසර වෙනුවෙන් ඒ ස්තුතිය පුදකරන ගමම්ම අපි ලේස්ති වෙන්නේ මීළඟ බැච් ක්වීන් තරඟයේ මීළඟ වටයට යන්න ඉතාමත් ඉක්මනින් අපිට විනිශ්චය මණ්ඩලයේ තීරණය ලැබිලා තියෙනවා මේ වෙලාවේ නංගි මල්ලි මම කියන්නම් පළමු වටයේ එයාපු නංගි ලගෙන් බැච් ක්වීන් ලගෙන් සහ බැච් කින් ලගෙන් විනිශ්චය මණ්ඩලය අපිට තෝරලා දීපු නම් ටික මේ නම් කියන නංගිලා දෙවනි වටේට සුසුකම් ලබනවා ඔයාලට පුළුවන් වේදිකාවට නැවතත් පැමිණෙන්න අපි ඔබට මෙවර ලබා දෙන්නේ දෙවනි වටේදී වේදිකාවට ඇවිල්ලා බලමු අපි ඉස්සර වේදිකාවට අරගෙමු මම නම් ටික කියවන්නම් මේමයි පළමුවෙන්ම වාසනාව දිනාගන්නේ සලනි ගුණරත්න නිපුණි නිරෝධා දිල්ශානි සචින්තනි කෞශල්‍යා තරණි මනෝරා දිල්කි හිමාෂි තනුකි ගුණසිංහ ශිල්පා දේවින්දි කුලංගනා දසනායක ඒ නංගිල එන්න වේදිකාවට මధు අංජනා ජැකි පියුමි සඳරේකා දිල්මි හර්ෂනා සඳනි නිමේෂා කල්පනි ගිම්හානි මිනෝලි හර්ෂණි සමරසිංහ තාරුකා කුලතුංග සඳමාලි වන්නිනායක තමාලි ඉන්දිරා තවත් නම් කීපයක් තියෙනවා මේ දැන් නම් කියන අයගේ නම් කලින් කියවුණා නම් නොසලකා හරින්න අලුතෙන් නම් කියවෙන නංගිල ඉන්නව නම් රූප සුන්දරියන් ඉන්නව නම් ඔබත් වේදිකාවට එන්න නම් කියවුණ නංගිල ඉක්මනට එන වේදිකාවට ලොකු වෙලාවක් නෑ අපිට නිපුණි උදතාරි එන වේදිකාවට නිරෝධා දිල්ශානි සචින්තනී ශිල්පා පියුම්මි නිමේෂා කල්පනී ගිම්හානි දිනාරා
මෙනෝලි හර්ෂණී කුලතුංග තමාලි ඉන්දිරා ඔය නම් කියපු නංගිලා ඔක්කොම ඔබගේ වසරේ රූප සුන්දරිය තේරීමේ තරගයයි පැවැත්වෙන්නේ දෙවනි වටයට එන්න වේදිකාවට ඉතාම ඉක්මනින් මල්ල අපිට උදව් කරන්න ජැකී ආවේ නැද්ද ජැකීගේ නම තේරිලා තියෙන මන් දන්න එන්න වෙනවා අයනවා එනවා ජැකී එනවා ඉස්සරහට හරි එන්න නංගිලා සහ මල්ලි වේදිකාවට මේ බැච් ක්වීන් තේරීමේ තරගය පැවැත්ම අපිට මතක් කරලා සිටින්නේ ඔබට අමතක වී ගියා නම් බැච් ක්වීන් තේරීමේ තරගය මන් දන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලා එන්න මල්ලි එන්න නෑ එන්න මල්ලි එන්න ඔයගේ නම තියෙනවා මේ විනිශ්චය මණ්ඩලේ දීලා එන්න ඉදිරියට ඔයා මල්ලි මේ ඔයා මගේ ළඟට මෙහෙට මෙහෙට ඔයාලා යන්න එපා මෙයා ගාවට ජැකි ආඩම්බරයි කොල්ලෝ ඔබට මොකද හිතෙන්නේ මගේ පෙනුමට නිසි තැන හම්බුනේ ගැන මට සන්තෝෂයි. ජැකීගේ පෙනුමට නිසි තැනක් හම්බ වුණ එක ගැන ජැකී සන්තෝෂ වෙනවලු ජැකී. ඔයා අපි අපි යන් අපි පස්සේ හම්බෙමු. එක අවස්ථාවකට දැන් ඉස්සෙල්ලා මේ රූප සුන්දරියට අවස්ථාව දෙමු නංගි මෙහෙමයි වැඩේ ඔයාලට තියෙන්නේ දැන් රූප සුන්දරියක් කිව්වම රූපය අඬ විතරක් නෙවෙයි ඉරියව් ගමනේ විලාසය ඒ ආදී සියලු දෙයක්ම සලකා බලනවා රූප සුන්දරියක් තෝරද්දි ඊට අමතරව බුද්ධිය දැනුම ආදී කාරණාත් අපි දැන් දෙවනි තුන්වෙනි වටේට ඇවිල්ලා තියෙන නිසා ඔව් අපේ විනිශ්චය මණ්ඩලයේ ආරාධිත අමුත්තා වේදිකාවට පැමිණෙනවා. සුබ සන්ධ්‍යාවක් සියලුම දෙනාට. මේ කතා මයික් එක අතර ගත්තේ මේ මම පස්සේ බණු ගහන්න කලින් දැම්මම වැඩේ වැරද්දක් කියලා දිනවා නම් නිවැරදි කරගන්න ඕනේ. හින්දා මොකද ඉස්සල්ලාම රවුන්ඩ් එකේ හුඟක් නංගිලා ආව මෙතන ඇත්තටම ඒ කියන්නේ අපි ඇත්තටම නිලියොත් අඳුර ගන්න බැරි වෙනවා ඒ කියන්නේ අපිටත් ලස්සනට තමයි පේන්නේ ලයිට් වලට සහ මේකප් වලට ඒ කියන්නේ ඔබ හුඟක් කලකට එනවා අපි ඔය සිනමා සම්මාන උල්ලලදීම අපිට ඔක්කොම ලස්සනට පේන්නේ ඒකින්ද මම කියන්නේ මේ ඉන්න මල්ලිලා තමයි හුඟක් කලකටම දන්නේ ඇත්තටම ලස්සන නංගිලා මට මිස් වුණාද කියන එක දන්නේ මල්ලිලා තමයි දන්නේ ඒකින්ද මෙතන කවුරු හරි මිස් වෙලා තියෙනවා නම් ළඟ කෙනෙක්ව ඇවිල්ලා හරි ඇවිල්ලා නැතුව හරි ඉඳගෙන ඉන්නවා නම් කවුරු හරි කෙනෙක් බෞද්ධරේ පෙන්නන්න පුළුවන් chance එක මේක ගෙන්නන්න පුළුවන් request කළා right හරි විනිශ්චය මණ්ඩලයෙන් විශේෂ අවස්ථාවක් ඔබට හම්බ වුණා ඔවුන් කියනවා ඔබ තීරණය මෙය නොවේ නම් මහජන මත ඔවුන් සූදානම්ලු මල්ලිලට කියන්නේ මල්ලි ඔබට ඇහුණද දන්නේ ඔබගේ බැච් එකේ තවත් ලස්සනයයි හැඟෙන අය ඉන්නවනම් ඉතාම කෙටි අවස්ථාවක් ලබා දෙනවා නැවතත් ඇදගෙන එන්න වේදිකාවට මීළඟ වටේට ඔවුන් ඇතුළත් කරන්න අපි සූදානම් නමක් ඇහුණා ශේහානි බෑ 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 දැන් මේ වැඩේ මෙහෙම හරියන්නේ නැහැ මට බෑ මෙතන මේ 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 වැඩිදිකාරයෙක් වෙන්න මල්ලි පැහැදිලිවම මතයක් තියෙනවා නම් එක්කගෙන එන කරුණා කරලා ඒ අතරේ මම කියන්නම් නංගි ඔබට කළ යුතු දේ අපි මේ වටේදී ඔබගේ අනෙකුත් අංග චලනයන් ඉරියව් පිළිබඳ සැලකිලිමත් වෙනවා ඔබට තියෙන්නේ මේකයි ඔබ මම මෙහෙම කිව්වොත් තරහ වෙන එකක් නැහැ මේ මම හිතන්නේ මේක සිංගලින්ක් එක තමයි හොඳ ආව් තවත් 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 ලස්සන ස්වරූපිනියක් එනවා වගේ ආවට මල්ලි මේ ඔයාට ආවේ යාළුවද කිව්වේ batch queen win node
මල්ලිට පුළුවන්. මල්ලි සොයන්ව ඉදිරිපත් වෙලා අපි මල්ලිවත් අරගෙන ඇතුළු කරගමු. මල්ලි යන පිටිපස්සේ අර කෙලවරෙන් පිට ගන්න ගිහිල්ලා. ඔව්. හරි. දැන් මේ සොයන් ඉදිරිපත් කිරීමට ඉදිරිපත් වීමට අපි සෑහෙන ගරු කරනවා. හරි. අපි වැඩේ කරන් යමු. නංගි ඔබට තියෙන මෙච්චරයි. මම කියකි හිටිය කාරණාව මම සිංහලෙන් කියන්නම්. අපිට අවශ්‍යයි ඔබගේ නාරිලතා ගමන බලන්න. සිංහලෙන් එහෙම කියනකොට මේ ඔයාලට තේරෙන්නේ නැති. ඔයාලා එන්න ඇවිදගෙන වේදිකාවට මගේ ළඟ තියෙන මයික්‍රොෆෝනේ මම ඔබට මයික්‍රොෆෝනේ දෙනවා. ඔබ ඔබගේ නම ඉතාම කෙටියෙන් වාක්‍යකින් හෝ දෙකකින් නම ගම හෝ ඔබට අවශ්‍ය දෙයක් විනිශ්චය මණ්ඩලයට ඉදිරිපත් කරන්න පුළුවන්. වාක්‍ය දෙකකට වඩා භාවිතා කරන්න එපා. එන්න ඔබගේ ගමන් විලාශය ගැන විශේෂ අවධානයක් විනිශ්චය මණ්ඩලයේ මේ අවස්ථාව යොමු කරන බව මතක තියාගෙන අපි පටන් ගමු. නිපුණි උදතාරි. බොහොම ස්තුතියි. එන්න සලනේ ගුණරත්න. කැටෝක් එක කෝ කියලා ඇහෙනවා පල්ලෙහයි. මං හිතන්නේ මේ අපේ මල්ලිලගේ උත්සාහය තවමත් අවසන් වී නැහැ. Check.
Yeah.
එන්න වේදිකාවට නංගි ඔයා යන අර පැත්තට. කටගෙන කවර කතාවද මෙයාගේ නේද? මේ අපේ බැච් එකේ අටකාර හීන්දෑරි කෙලි පොඩිත් ඇවිල්ලා තියෙන්නේ. මේක ඇත්තටම මේ ඉරිසියාව මත පදනම් වෙච්ච දෙයක්. හරිද? කන්න බොන මිනිස්සු හොඳට කාලාන්දලින් ඉන්න මිනිස්සුන්ට එන ඉරිසියයි. සුමුදු අය යන වෙලා තියෙන එක තමයි. දැන් මේ ඔයාලට තේරෙනවනේ ගිය අවුරුද්ද අපේ තේරීම කොහොමද කියලා? ඒක කුමන්ත්‍රණයක්, තනිකර කුමන්ත්‍රණයක්. මේ මම එහෙම කතා කරන්නේ මං හරි අහිංසක ළමේ. උඹගේ FB පේජ් උඹගේ FB වෝල් එකට ගියා නම් බලාගන්න පුළුවන් කොහොමද කටකාරකම කියලා නේද? නෑ අපි ඒ ගැන කතා නොකරමු. අපි අද කතා කරමු මේගොල්ල ගැන. දිනි, ඔබට තියෙනවා ඔබට කැමති ප්‍රශ්නයක් අහන්න. ඔබට කෙටි කාලයක් අපි දෙනවා මේ නංගිලගෙන්. ඇයි අපි මෙහෙම කියමු. ඇයි මෙයාලා මෙතෙන්ට එක්ක එන්නේ ඇත්තේ කියලා ආසන්න සිදුවීමක් මෙයාලගෙන් ඔයාලා අහන්න. ඔයා අහන්න, ඔයාට මම අවස්ථාව දෙනවා මේ වැඩේ කරගෙන යන්න. නංගිලා මැද්දට එන්නකෝ. අයිනේ හිටියට මේ කාටවත් පේන්නෙත් නෑ ඔයාලව. අපි මෙයාලගෙන් අහන්න නැතුව සුමුදු අය අනිත් අයගෙන් අහමුද? මොකද මෙයාලා කියන්නේ නෑනේ මං වගේ කියයි අහිංසකයි කියලා. අනිත් අය කියයිද? අපි මෙහෙම කරමුද එහෙනම්. අපි දැන් මෙතන දැන් ගැටලු වන්න 1, 2, 3, 4, 5, 6, 7, 8 අපේ නම් ඔච්චරම ආවෙත් නෑ මං හිතන්නේ. දැන් ගොඩක් වැඩි වගේ නිසා අපි මෙහෙම වැඩක් කරන්නම්. මට හිතෙනවා අපි ඡන්ද විමසීමකට ගියොත් හොඳයි කියලා. අපි හරිම ප්‍රජාතන්ත්‍රවාදී මිනිස්සු නිසා අපි ඡන්ද විමසීමකට ගියොත් ගොඩක් හොඳයි කියලා හිතනවා අයියා. මෙහෙම කරමු. අපි අහගන්නවා මේ නංගිලගේ නම. නමට දෙනවා අංකයක්. හරිද? නමට අංකයක් දෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලගේ අතේ තියෙන ෆෝන් එක අරගෙන ඊළඟට අපි කියන නම්බර එකට ඔයා මෙතනින් වැඩිපුරම කටකාරය කියලා හිතන කෙල්ල, එහෙම නැත්නම් ඔයාලගේ සහෝදරියට හිමි අංකය SMS කරන්න. ඔට්ටුද? මලිය ඔට්ටුද? ඒක තමයි හොඳම. මොකද කට්ටිය හිතන්නේ ඒක හොඳයි නේද? මොකද අපිට නැත්තම් දැන් ඡන්ද ගණන් කරන්න වෙලාවක් නැති නිසා SMS එවුවනම් අපිට ඒක ගණන් කරගන්න ලේසි වෙන්න ඉඩ තියෙනවා. ඔව් දැන් ගණන් කරන්න බෑ අත උස උස. පක්ෂයි විපක්ෂයි කියලා. නංගි මට කියන්න වාගේ නම. ප්‍රින්සි මදාරා. ප්‍රින්සි මදාරා. ප්‍රින්සිට අපි දෙනවා අංක 1. ඔයා කියන නම? තාරුකා හංසමාලි. තාරුකා හංසමාලිට අපි දෙනවා අංක 2. නංගිගේ නම? රශ්මි දිලිනිකා. රශ්මිට දෙනවා අංක 3. අනේ මේ මෙතන නම් පූස් පැටව වගේ මටත් කතා කරන්න ලැජ්ජයි වගේ. දිනි ඔය අහගෙන යන්නම් ටික. මේගලට චැට බොක්ස් දෙන්න අමාරු වෙයි වගේ. අපි හිතන්නේ චැට බොක්ස් කියන්නේ කතා කරන මනු. මෙයාලා කතා කරන්නේත් නැහැ. හරි අහිංසක දරුවෝ ටිකක් නේ මේගොල්ලෝ ඉන්නේ. නංගි නම කියන්න. සඳමාලි වන්නිනායක. අපි දෙනවා අංක 3. නෑ 8. 8. සඳමාලි අංක 8. නංගිගේ නම මොකක්? මේෂා ප්‍රසාදිනි. අපි දෙනවා අංක 7. 7. නංගියගේ නම? අයෝමා. අයෝමාට අපි දෙනවා අංක 6. ගිනි කිකිලි. ආ ගිනි කිකිලිට අපි දෙනවා අංක 5. 5. මේ 1, 2, 3, 4, 5, 6, 7, 8 අංක 8ක් අපි දීලා තියෙනවා. දැන් ගන්න ඔබේ ජංගම දුරකථනය. මම කියන්නම් නම්බර් එකක්. ඔබ SMS පණිවිඩ යොමු කරන්න. 0.77 30 51 289. ඕකේ රණායියාගේ නම්බර් එක. 0.77 30 51 289 මේ නම්බර් එකට. අපිට මේකට ඡන්ද විමසීමට විතරක් මෙසේජ් එවන්න. රණායියාට ආදරෙයි කියලා එම් මෙසේජ් එක අංක විතරක් SMS කරන්න. හරි. එහෙනම් අපි මේ නංගිලට ආයෙ යන්න කියමු. යන්න කියලා අපි ඊළඟ වටේ SMS වල ප්‍රතිඵලත් අරගෙන හම්බ වෙමු දිනි ඊළඟ වටේදී. කුෂා, මේ ලෝකේ වටිනාම දේ කියලා හිතන්නේ මොකක්ද? ගොඩක් දේවල් නම් ගොඩක් විදියට වටිනවා ඇති. හැබැයි මන් දන්නවා මේ වෙලාවේ ඔයා බලාපොරොත්තු වෙන උත්තරේ. ඒ තමයි ආදරේ. හරි. මෙහෙම ගමුකෝ.
අහිංසක කෙල්ලෙක් පිටිපස්සෙන් කොල්ලෙක් ආදරේ ඉල්ල ඉල්ල යද්දී ඒ කොල්ලට දැනෙන හැඟීම කොයි වගේ වෙන්නේ නැද්ද? අමාරු ප්‍රශ්නයක්. හැබැයි මෙහෙම උත්තරයක් දෙන්න. මම දන්නේ නැහැ ඒ ගැන. මොකද මම දන්නේ අහිංසක කොල්ලෙක් පිටිපස්සෙන් ගියපු කතාව. හරි හරි. අපි මේ හැඟීම් සේරම එකතු කරලා ලස්සන පදමාලාවක් තියෙන ගීතයකට අපූර්ව නර්තනයක් කරන්න ආරාධනා කරමු එහෙනම්. අනිවාර්යෙන් මොන්ෂිකා. ඉතින් මේ රාත්‍රිය මේ ආකාරයෙන් වර්ණවත් වෙන මොහොතක අපි සූදානම් ඒ චිත්‍රාකර්ෂණීය රංගණයෙන් ඒ නර්තනයෙන් විවේදිකාව බබලවන්න. ඉතින් ඔබේ අත්පොළ සන්නාධිය මැදින් පිළිගන්න නුරාවියේ. නිල් තරුකා යෝජනා හිතේ පැහිලා නොකී ආදර පීදිලා මන්දන් සුවදේ හමා සංසාර සිහිනේ ඔයා මුරවි දැස ගසා සිනාවි හීන වැසා මල්තන් සිනාවි හීන වැස්සා මතත් දැනුනා මන්දා ඉබේ හැරිලා අපේ බල්ටි අයට. බල්ටි අයගේ සින්දුවක් තමයි ඊළඟට තියෙන. ඉතින් බල්ටි අය ආදරෙන් ආරාධනා කරනවා ඔයාගේ සින්දුවට.
පේසිනාළඟ සිත නැවතුුණුදා ඔබේ කතාළඟ නිත නැවතුුණුදා ප්‍රේමය හැඳින්නෙමි ප්‍රේමය හැඳින්නෙමි මේලෝතල සිනාළඟ නිත නැවතුුණුදා ඔබේ කතාළඟ සිත නැවතුුණුදා ප්‍රේමය හැඳින්නෙමි ප්‍රේමය හැඳින්නෙමි මේලෝතල කුමටද උපමා ඉතිහාසේ වුන් ප්‍රේමවන්තයන්ගෙන් කුමටද ආදරයේ පෙම් සැමරුම් පෙම් පාරාදීසෙන් ඉමත් කොනක් නැති ආකාසේ තරුපාය එනසේමා ඉමක් නිමක් නැත පිම්හදවත් තුළපෙම් සිතුවිලිබෝම උපේසිනාළඟ සිත නැවතුුණුදා ඔබේ කතාළඟ නිත නැවතුුණුදා ප්‍රේමය හැඳින්නෙමි ප්‍රේමය හැඳින්නෙමි මේලෝතල ජනවාරි මාසේ තුන්වෙනිදා ආපු දවසේ ඉඳන් හරි අපූර්වව ගත කරපු ඒ ජීවිත සමුච්චය අතීතයෙන් එක් දවසක අපේ කතාව විදියට මේ වේදිකා මස්තකේ මතක පෙළහරක් විදියට දිගහැරෙද්දී දෙනෙත් අයා බලන්න රන් ටිකි විසිනා හංගගෙන බලන්න ගඟ අතර ඉඳගෙන අපි කවුරුද කියලා හොයන් එන්න අපිත් එක්ක මේ සමූහ ගායනය දෙවන වසර සහෝදරත්වයෙන් thank you.
ලාලිත්‍යත් බැලුවා කටහඬත් ඇහුවා අපි මෙයාගේ දැනුම කොට පරීක්ෂා කරමුද
මම එකඟයි. හරි. මට තියෙනවා පොඩි ප්‍රශ්න ටිකක් මෙයාලගෙන් අහන්න. එහෙනම් මෙන්න පළවෙනි ප්‍රශ්නය. පළවෙනිට මෙන්න නංගෙන් අපි අහමු පළවෙනි ප්‍රශ්නය. ඔයා මෙච්චර ලස්සන උනේ කොහොමද? ඇයි වතුර බීලා? මොකද නංගි කිව්වේ? ඇයි වතුර බීලා? ඒ නංගි මොකද්ද කියනවා? එයාට කියන්න බෑ මං හිතන. අපි ආමු දෙවෙනි කෙනාගෙන් ප්‍රශ්නය. ඔයා මොකද්ද හිතන්නේ? කෙල්ලෙක් ලස්සන වෙන්න ඕන කියන එක ගැන. කෙල්ලෙක් වුණාම ඉතින් ලස්සන වෙන්න තු මොනා කරන්නද? මොනවද මේ කියන්නේ ඔයාලා? ඇඹුල අපි නංගිල ටිකක් ඉස්සරහට ගමුද? අනංගි, ඔහොම මේ ඉස්සරහට එන්නකො බලන්න කට්ටියම. කොනට වෙලා ඉන්න ඕනේ නැහැ. අපි ඉස්සරහටම තව වේදිකාවට දිනන නංගිල ටික ඉස්සරහට එන්නේ මේට. තව එක ප්‍රශ්නයක් මං අහනවා. නංගි, ඔන්න තුන්වෙනි වාසනාවන්තිය. ඔයාට මේ මොහොතේ මොනවා හරි දෙයක් කියන්න තියෙනවා නම් මං අවස්ථාවක් දෙනවා කියන්න. මෙන්න තමයි මෙන්න මේක තමයි අවස්ථාව. ඇත්තටම මට ගොඩාක් සතුටුයි. මං කවදාවත් මේ වගේ ස්ටේජ් එකකට නැගලා නැන්නේ. පෙර පාසලේ තමයි පළවෙනිම තාවට මේ වගේ එකකට නැග්ගේ. අද ඉඳලා මම හැමදාම මේකට නැගගෙන යනවා යකෝ. මොනවද බං ඔය කියන්නේ? අපිට තේරෙන්නේ නැහැ ඔය කියන එක. තව එක්කෙනෙක් ආවා. මං හිතුවේ වාසනාවන්තයන් තුන්දෙනා ඉන්නේ කියලා. තව එක්කෙනෙක් ඉන්නවා. මෙන්න අවසාන වාසනාවන්තිය. ඔයාගෙන් ප්‍රශ්නයක් අහනවා මේක. ඔයා ඇයි පරක්කු වෙලා ආවේ? නංගි, ඇහුනේ නැහැ. ආයෙ කියන්න. මං හැමදාම පරක්කු වෙලා තමයි ඉන්නේ. කියන්නේ රණා. මට බෑ මේක කරන්න. මෙයාල එක්කෙනෙක්වත් මං අහන දෙයට හරි උත්තරයක් දෙන්නේ නැහැ. ඔයාම කරගෙන යන්න මේක. මට බෑ මේක කරන්න. හරි. තවත් කෙනෙක් ආවා. මේ පිළිතුරු වලින් නම් සෑහීමකටපත් වෙන්න බෑ. අපි මෙහෙම වැඩක් කරමු. අපි මෙයාලට දෙමු පොඩි අවස්ථාවක් තමාගේ දක්ෂතාවයන් ඉදිරිපත් කරන්න. ඔව්, අන්න ඒක හොඳයි. අපි මේ සුරූපිනියන් දෝරනකොට නිකම්ම නිකම් සුරූපිනියන් දෝරලා හරියන්නේ නැහනේ. දක්ෂතාවලින් පරිපූර්ණ සුරූපිනිය තෝරන්න ඕන. නේද මල්ලී? කොහ මල්ලීලා කිසිම නෑනේ ඔයාලගේ සපෝට් එක. බැජ් එකේ ඉන්න ලස්සනම කිල්ලොදලා ස්ටේජ් එක උඩ ඉන්නකොට ඔහොමද දෙයි ආමුතුරුවනේ කොල්ලෝ හැසිරෙන්නේ. බැජ් එක වෙනුවෙන් තමයි මෙයාලා මේ ඉස්සරහට වෙලා අපහසුතාවයට පත් වෙලා තියෙන්නේ. ඉතින් මල්ලාගේ සපෝට් එකක් අපිට ඕන. අපි මෙහෙම කරමු. මේ නංගිලට කියමු පිටිපස්සට යන්න කියලා. එක එක්කෙනා අරගෙන අපි දෙමු එයාලගේ දක්ෂතා ඉදිරිපත් කරන අවස්ථාව. නංගි, හරි, ඔයාලා හොම්ම පිටිපස්සටම යන්න. අපි ආරාධනා කරන්නම් එක එක්කෙනාට. දැන් 12 දෙනෙක් ඉන්නවා. ආරාධනා කරන කෙනා ඉස්සරහට ඇවිල්ලා එයාගේ දක්ෂතාවය ඉදිරිපත් කරන්න පුළුවන්. හර්ෂණී සමරසිංහ අංක 1. ඊට පස්සේ නංගි වගේ නම. මගේ නම තරණි මනෝරා. තරණි මනෝරා අංක 2. ඔයාගේ නම? තනුකි ගුණසිංහ. තනුකි ගුණසිංහ අංක 3. නංගිගේ නම? සචින්තනී කෞශල්‍ය. සචින්තනී කෞශල්‍ය අංක 4. නංගිගේ නම? නිමේෂා කල්පනී. නිමේෂා කල්පනී අංක 5. නංගිගේ නම? අංජානා මදු. අංජානා මදු අංක 6. ඔයාගේ නම? දිව්‍යා වීරසිංහ. දිව්‍යා වීරසිංහ අංක 7. නංගිගේ නම? ශිල්පා දේවින්දි. ශිල්පා දේවින්දි අංක 8. නංගිගේ නම? සඳමාලි වන්නිනායක. සඳමාලි වන්නිනායක අංක 9. ඔයාගේ නම? තමාලි ඉන්දිරා. තමාලි ඉන්දිරා අංක 10. ඔයාගේ නම? නිරෝධා දිල්ෂානි. නිරෝධා දිල්ෂානි අංක 11. ඔයාගේ නම? නිපුණි උදතාරි. නිපුණි උදතාරි අංක 12. ගයන. මෙයාලට වෙශ්‍ය මණ්ඩලයෙන් දෙනවා අභියෝගයක්. මොකක්ද දන්නවද අභියෝගය? මෙයාලා අපි දෙන සින්දුවට නර්තනයක් ඉදිරිපත් කරන්න ඕන මේ වේදිකාවේ. ඒකට නම් වේදිකාවට කැමති වගේ කට්ටිය. එහෙනම් අයියේ අපිට දෙන්න සින්දුවක්. අපි එක එක්කෙනා ඉස්සරහට ගන්නවා. යාලා යාලගේ දක්ෂතාවය ඉදිරිපත් කරනවා. හරි. එක නංගි එන්න ඉදිරියට. ඔබේ අවස්ථාව. ඉදිරියට එන්න නංගි.
අපිට දෙන සින්දුවක්. හොඳ නර්තනයක් ඉදිරිපත් කළා. ඊළඟ අංකය තරගකාරිනිය එන්න වේදිකාව මැදට. Master DJs.
ස්තුති. ඊළඟ තරගකාරිනියට
cuando tú me miras se me sube el corazón, me palpita lento el corazón. Y en un silencio tu mirada dice mil palabras. La noche en la que te suplico que no salga el sol. Bailando. අවසාන ප්‍රතිඵල තවත් ස්වල්ප මොහොතකින් ඉදිරිපත් කරනවා. ඉතින් එතකන් අපිත් එක්කම රැඳෙන්න. පුරාණ සිංහල ගීතේ වගේම අද්‍යතන සිංහල ගීතයත් විශේෂයෙන්ම තේමා කරගන්නේ ආදරය, සෙනෙහස සහ ගැහැණිය නැත්නම් කාන්තාව කියන තේමාවන්. එහෙම නේද මනුෂිකා? ඔව් කුෂා. අතීත ගීත නිර්මාණ වගේම වර්තමාන ගීත කර්ලිය තුල ස්වභාවිත ගීතය ආලෝකමත් කරන විශිෂ්ට ගීත නිර්මාණ අතර තරුණ පරම්පරාවේ ගීතයක් ලෙස සොඳුරු ගීතයක් කල්ලිගත කරන්න මේ සූදානම. ඉතින් උමාෂා මේ ඔබටයි ආදරණීය ඇරෙව. Thank you.
අර පළවෙනි වසරේ නංගිලගේ නර්තන ප්‍රතිභාවන් දැක්කට පස්සේ මට හිතුනේ නර්තනය නම් දෙවියන් විසින් මේ මහ පොළව මතට ප්‍රදානය කරපු නැත්නම් ත්‍යාගය කරපු අපූර්වතම නිර්මාණයක් වෙන්න ඇති කියලා. සත්කිම කුෂා, තව මොහොතකින් මේ වේදිකාව කලෙලි කරන්නේ නර්තනයේම සුවිශේෂී වූ මුද්‍රා ශෛලිය. සංස්කෘත භාෂාවෙන් කතක් ලෙස හඳුන්වන මේ අර්ථය කතාව එහෙම නැත්නම් නිම නොවන කතන්දරේ යන්නයි. ඉන්දියාවේ උත්තර භාරතීය සම්ප්‍රදායේ නිර්මාණය වුණ මේ කතක් ශෛලිය ඉන්දියාවේ ප්‍රධාන නර්තන සම්ප්‍රදායින් අටෙන් ඉතාමත් වැදගත් තැනක් ගන්නවා. ඒ වගේම අක්බර් රජ දවස මහා මාත්‍රීන්ගේ පවා දෙනුවන් වශී කළා කියලා තමයි වාර්තාවල සඳහන් වෙන්නේ. රාජ මහා මාත්‍රීන් මෙතන නැති වුණත් මං හිතන්නේ ඇය ගැන මේ සියල්ලෝම දන්නවා. ඉතින් ඇය මේ වේදිකාවට අඩිය තියෙනකොට මං දන්නවා විශාල අක්කුල සන්නාධියකින් ඒ අභිනයට ඔබේ වටිනාකම එකතු කරයි කියලා. ඉතින් ඔබේ දෙනුවන් ඇයගෙන් වශීකృత කරගන්නට සූදානම්ද? හොඳ අක්කුල සන්නාධියකින් පිළිගනිමු තාරුකා සමරවීර. Okay.
සේ ඇවිදින් ගම්මානෙන් මේ නගරට. ගංගාවක් තරමට සිහිලස බෙදුවලු ඔහු ඈහට. මේ හංසිගෙත් මලිත්තගෙත් කතාව නම් නෙමෙයි. අපි ගොඩක් දෙනෙක්ගේ හිත්වල රැඳිලා තියෙන ආදරණීය ගීතයක්. ඉතින් ස්නේහ ශාර්වරයේ සූදානමින් ඔබේ ගීතවත් වන්නට. මලිත් සහ හංසි දෙදෙනාටම ඔබ පුළුපුලා බලා සිටි අවස්ථාවක් මේ ළඟට අපි සූදානම් කරලා තියෙන්නේ. චැටර් බොක්ස් බැජ් එකේ කතකාරම කෙල්ල තොරණ අවස්ථාව තරගකාරිනියන් 8 දෙනෙක් වේදිකාවට ගෙනාවා ඔබගේ සහෝදරයන් විසින්. ඔබ ඔවුන් වෙනුවෙන් ලබා දුන් SMS මනාපය අප විසින් ගණනය කරන්නට යෙදුනා පසුගිය කාල සීමාව තුළ. දැන් ප්‍රතිඵලය මාස තුනක් තිබෙනවා. ඊට කලින්
ත්‍යාරණ පසුගිය වසරේ චැටර්බොක්ස් වශයෙන් කිරුළු පලන් යුවතියට දිනි ප්‍රනෑන්ඩ වෙන්න වේදිකාවට මේ අපේ බැජ් එකේ චැටර්බොක්ස් මල්ලි අපි චැටර්බොක්ස් එක පිළිගමු දිනි මගේ අතේ තියෙනවා ඒ ජයග්‍රාහිකාවගේ නම මම ඇයට ආරාධනා කරන්නම් ඔබගේ අතින් ඔය ත්‍යාගය ඇයට ලබා දෙන්න ඊට පස්සේ මේ වැඩේ බාර වෙන්නේ ඇයට ඉදිරියටත් මේ පවත්වාගෙන යන එක අපි දන්නේ ෆස්ට් ඉයරේ ඉඳපු දිනීම තමයි සෙකන්ඩ් ඉයරේ අපේ නම් ඉන්නේ ඔබේ චැටර් බොක්ස් එක කොහොම වේද කියලා අපි දන්නේ අපි ප්‍රාර්ථනා කරනවා අපේ චැටර් බොක්ස් එක සදාකල් චැටර් බොක්ස් එකම වේවා කියලා ඔබත් එසේම ප්‍රාර්ථනා කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා කොහොම නමුත් වැඩි වෙලා ගන්න මම කියන්නම් නම ආදරේ නංගි මල්ලි අපගේ තේරීම අනුව නොවේ ඔබගේ තේරීම අනුව ඔබගේ බැච් එකේ කතුර කිව්වොත් නිවැරදි චැටර් බොක්ස් එක වශයෙන් මට දීලා තියෙන නම ගිනි කිකිලි ලෙස කිරුළු පලන් කුලංගනා නංගි එන්න වේදිකාවට ඔබයි SMS මනාප වැඩිම ප්‍රමාණයක් ලබාගෙන චැටර් බොක්ස් එක වශයෙන් මේ වෙලාවේ තේරිලා තියෙන්නේ ඉක්මනට මල්ලි එක්කෙන්න බැරි නම් උසගෙන හරියන ඉක්මනට පරක්කු වෙන වෙලාව යනවා ඉක්මනට හරි අපි බලමු ඉක්මනට Thank you.
Right. ගොඩක් ස්තුතියි. අද දවසේදී මාට මෙහෙම ආරාධනා කරාට විශේෂයෙන් මේ වගේ වැඩසටහන් වලට අපි ගොඩක් ආසාවෙන් තමයි සම්බන්ධ වෙන්නේ. මොකද මේ එකක් තමයි අලුත් talents අපිට දකින්න පුළුවන්. ඒ වගේම තමයි ඕගොල්ලෝ තමයි අපේ ඊළඟ generation එක. ඉතින් මෙතනින් තමයි ඊළඟට ලංකාව හැදෙන්නේ, අපේ රට හැදෙන්නේ. ඒකෙන්ද මේ වගේ දේවල් වලට විශේෂයෙන් අපි කැමැත්තෙන් සහභාගී වෙනවා. හේතුව ඕගොල්ලොන්ට කරන support එකක් හැටියට සහ ඕගොල්ලෝගේ අනාගතේ තව තවත් ඉදිරියට ගෙන යන්න ශක්තියක් දෙන්න තමයි අපි විශේෂයෙන්ම මේ වගේ දේවල් වලට සම්බන්ධ වෙන්නේ. විශේෂයෙන් කියන්න ඕනේ දැන් මෙතනින් ඔක්කොම ලෝයර්ස්ලා ඊට පස්සේ ඔයගොල්ලෝ ඉදිරියට යයි. ඉතින් ඔයගොල්ලෝ මම දන්නවා දැනුම තියෙන අය, බුද්ධිය තියෙන අය. හැබැයි විශේෂම කියන්න ඕනේ දැන් මේ වගේ කාලෙක ওই දැනුමයි බුද්ධියටත් වඩා වටිනවා ওই මීටරේ කියන එක. ඔයගොල්ලෝගේ තියෙන මීටරේ. ඔන්න ওই මීටරේ හරියට හදාගත්තොත් ඔයගොල්ලන්ට ඕන ගමනක් යන්න පුළුවන් ඕන තැනක. ඉතින් සමහරක් අට ඔයගොල්ලොම දන්නවා ඔගලොත් එක්ක ඒ ලෙවල්ස් වෙනකන් ඉගෙන ගත්තේ යාළුවෝ හිටියා, ඕ ලෙවල්ස් වෙනකන් ඉගෙන ගත්තේ යාළුවෝ හිටියා. නමුත් දැන් ගම් වලින් එනවා, ටවුන් වලින් එනවා, හැම තැනින්ම ලංකාවේ මෙතෙන්ට ඇවිල්ලා දිනා. ඔය ඔක්කොම මෙතෙන්ට ආවට පස්සේ ඉදිරියට යනකොට මෙන්න මේ මීටරේ හදා ගන්න ඕනේ. ඉතින් ඔය මීටරේ හදාගත්තොත් ඕගලොන්ට තව තවත් ඉස්සරහට පුළුවන් ජාතියාන්තරයට යන්න පුළුවන්. ලංකාවේ තියෙන විශේෂම දෙයක් තමයි මේ උදේට ඔය FBA ගේම බලපුවම හැමෝම හැමෝටම බනිනවා. ඔය බනින එක තමයි කරන්නේ. අරයා මෙයාට බනිනවා, මෙයා මෙයාට බනිනවා. ඕක තමයි ඉතින් අපි දේශපාලඥයොත් එහෙමයි. නමුත් ඔය බනින එක නවත්තලා අපි හැදෙන්න ඕනේ. අපි මේ ගමන යන්න ඕනේ. ඉතින් නැත්තම් මේ රට කවදාකවත් හදන්නම් වෙන්නේ නැහැ. ඉතින් මේ උගලන්ට වඩා වැඩිහිටියෙක් හැටියට ඉතින් කියන්නේ උගලගේ ඔය ජීවිතේ හදා ගන්නකොට කොහේ හිටියත් කමන්නේ නැහැ. කොහෙන් ආවත් කමන්නේ නැහැ. කොයි පලාතෙන් ආවත් කමන්නේ, දුප්පත් පෝසත් වුණත් කමන්නේ. ඉස්සරහට යනකොට ඔන්න ඔය මීටරේ හදා ගන්න. අනික් එක තමයි තමන්ගේ ජීවිතේ කොතන නැවතුණත්, කොතන වැටුණත් ගමන නවත්තන්න එපා. හැමෝටම සෙකන්ඩ් චාන්ස් එකක් තියෙනවා. දෙල් බී අනදර් චාන්ස්, තර්ඩ් චාන්ස් එකකුත් ඇති. ඔය චාන්සස් ඔක්කොම අරගෙන ඕගොල්ලොන්ගේ ඔය සිහින වලට යන්න, ඩ්‍රීම්ස් වලට යන්න, තමන්ගේ දෙමව්පියන්ට ඒ කියන්නේ වැඩිහිටියන්ට ගුරුවරුන්ට ආඩම්බරයක් වෙන විදිහට යන්න ඉස්සරහට. අනික් එක තමයි අපි දන්නේ නැති වුණාට අපේ දියා ලෝකයක් බලාගෙන ඉන්නවා කියලා හිතන්න. හැමෝම අපි හැම වෙලාවෙම වැඩ කරන්නේ අපි දියා කවුරුත් බලාගෙන නැහැ, අපිට ඕන දේ කරනවා කියලා. හරි, උගලන්ට ඕන දේ කරන්න පුළුවන්. නමුත් මතක තියාගන්න අපි දන්නේ නැති වුණාට ගොඩක් කට්ටිය අපි දියා බලාගෙන. එතකොට මේ හැමෝටම පිටිපස්සෙන් නම් බයින් ඉඩ දෙන්න එපා. කෙනෙක් බයින්නව නම් බයින්න කියන්න. ඒකෙන්ද ඕගොල්ලෝගේ ගමන යනකොට ඔය මං කලින් කිව්වා වගේ අනික් අයට බැන බැන ඉන්නේ නැතුව ඒ වගේම ඔය චාන්සස් ටික ඔක්කොම අරගෙන ඔය මීටරේ හදාගෙන ඉස්සරහට යන්න මං ප්‍රාර්ථනා කරන ඕගොල්ලොන්ට ආදර වාසනාවන්ත අනාගතයක්. Thank you very much. අය විනාඩියකට වේදිකාවේ රැඳෙන්න ඕන. බොහොමත්ම ස්තුතියි ඔයාගේ නිහතමානී අදහස් වලට. අපිත් එක්ක එකතු වුණාට ගොඩක්ම ස්තුතියි. ඉතින් මම ගෞරවයෙන් ආරාධනා කරනවා අපි මලිත්තට පුංචි තිළණයක් තියෙනවා ඔබතුමාට. ඔබ වැනි ජනප්‍රිය වැදගත් කලාකරුවෙක් ඒ අපට ලබා දුන් අවවාදය අනුශාසන ඉතාම වැදගත්. බොහොමත්ම ස්තුතියි ජනිත් වික්‍රමගේසට අද මේ උත්සවයට සම්බන්ධ වුණාට. අපි සර්ගෙත් අදහස් ටිකක් දැනගන්න කැමතියි මේ උත්සවය ගැන. සුභ සන්ධ්‍යාවක් සිනම දිනාට. මම වැඩි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. බොහොමත්ම සන්තෝෂයි ඕගොල්ලෝ මේ උත්සවයට සම්බන්ධ වෙන්න ලැබිච්ච එක ගැන. විශේෂයෙන්ම එක්ක වෙනවා. විශේෂම කියන්නේ සුරජය කියපු දේම තමයි මටත් කියන්න තියෙන්නේ. මොකද ලංකාවේ හුඟක්ම දකින්න තියෙන දේ තමයි අපි බුද්ධිය හදාගන්නවා, අපේ එඩ්යුකේෂන් ක්වොලිෆිකේෂන් උඩ දාගන්නවා. ඒ හැමදේම කරගත්තට වැඩක් නැහැ. අපි මිනිස්සෙක් ඉදිරියට ජීවත් වෙනවාද කියන එක. මොකද අපි මරනකොට අරගෙන යන්නේ
අපි අපි හැමෝටම බුරු කරන්න පුළුවන්. අපිට බුරු කරන්න බැරි එකම කෙනා තමයි අපේ හදවත. අපි හදවතට එකක ජීවත් වුණාද? අපි කාටද බල කැපුවේ? අපි කාටද අපි කාවද පල්ලෙහාට දැම්මේ? ඒ දේවල් දැනගෙන ජීවත් වෙන්න මිල මුදල් ජනප්‍රියත්වය බලය මේ හැමදේම අපිට ලබා ගන්න පුළුවන්. සරලයි ජීවිතේ. දෙමාපියන්ට සලකන්න, තමුන්ට ආදරය කරන මිනිස්සුන්ට ආදරය කරන්න, ගරු කරන්න, විශ්වාසය කරන කිසිම දෙයක් කරන්න එපා. ඒක තමයි මට කියන්න තියෙන එකම දේ. ඒ අරුණාම කියන තියෙන සුරජය කිව්වා වගේ හැමෝටම ආදරේ. ඒ ආදරේ හින්දා තමයි මෙතනට ඇවිල්ලා තියෙන්නේ. සහ විශේෂයෙන්ම මතක් කරන්න ඕන ඔගොල්ලෝ මං ගොඩක් දැක්ක ඇවිල්ලා ඔගොල්ලෝගේ ටැලන්ට් ඉදිරිපත් කරනවා. ඒ හැම දෙයකටම වඩා ඔගොල්ලෝගේ ටැලන්ට් එක කොයි ලෙවල් එකේ තිබ්බත් ඊට වඩා වට එන්නේ මේ හැම කෙනෙක්ම මෙතනට ඇවිල්ලා ඉදිරිපත් වෙච්ච එක. ඊටත් වඩා ඔගොල්ලෝගේ තියෙන මේ සහෝදරත්වය, මේ සහෝදරත්වය දිගටම තියාගන්න එක තමයි අපිට අවශ්‍ය වෙන්නේ. ඉතින් ඔගොල්ලෝට සුභම සුභ අනාගතයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට. ජය වේවා. අයියේ ඔයත් මදකට වේදිකාව රැඳී සිටින්න ඕන. බොහොමත්ම ස්තුතියි අපිට දීපු සහයෝගයට. ඉතින් මෙනුකට ආරාධනා කරනවා ජනිත් වික්‍රමගේ අයියටත් සමරපලක ලබා දෙන්නට. හරි, බොහොමත්ම ස්තුතියි අයියේ. ඊළඟට මම ආරාධනා කරනවා දිලිනි ලක්මාලි අක්කට වේදිකාවට. ඔයාලගේ හයියෙන් අපිට අපුඩියක් ඕන. මේ අයගේ කාලය කැප කරලා ඔබ වෙනුවෙන් ඇවිල්ලා තියෙන්නේ. අපි කැමති අක්කගෙනුත් අදහස් ටිකක් දැනගන්න. අපේ ස්නේහ ශාර්වර ගැන බොහොම ස්තුතියි. ගොඩාක් ස්තුතිවන්ත වෙනවා අද මේ සන්ධ්‍යාව වර්ණවත් කරන්න මා ඇතුළු අපේ අනිත් කලාකරුවෝ සියලු දෙනාට ආරාධනා කළාට. වැඩි විස්තරයක් කියන්න අපහසුයි, මොකද මගේ සහෝදර ශිල්පීන් දෙදෙනාම කියන්න ඕන දේවල් ටික කිව්වා. මම කෙටියෙන් වචනයක් කියන්නම්. මෙතන ඉස්සරහ ඉඳගෙන ඉන්නකොට මම දැකපු දේ තමයි අද අපේ අනාගතේ අපේ පස්සේ ඉන්න අපේ ආදරණීය සහෝදරින් සහෝදරියන් ඔවුන්ගේ දක්ෂතාවයන් මේ වේදිකාව ඉස්සරහ ඉදිරිපත් කරද්දී හිත ඇතුලෙන් නිහතමානී සතුටක් තියෙනවා. කොච්චර අපි අධ්‍යාපනයේ කොච්චර අපි සටනක් කියදුනත් පොඩි කාලේ ඉඳලා මේ තැනට එන්න කොච්චර දුක් මහන්සි වුණත් මේ එක පැය ගානකට හරි මේ සියලු දේවල් අමතක කරලා මෙතන වේදිකාව ඉස්සරහ තමන්ගේ තියෙන සියලුම නිදහස භුක්ති විඳ ආකාරයේ ඉතාමත්ම සතුටින් ඒක අගය කරන්න. ඒ වගේම මම හිතන්නේ කියන්නේ තමන්ගේ සහෝදර ශිල්පිනියක් සහෝදරියක් වේදිකාවේ ඉන්නකොට ඇවිල්ලා එකට ඇවිල්ලා එයාට මොකක් හරි විහිළුවක් කළා, එයාත් එක්ක නටලා ඒ ගෙවපු මම හිතනවා මේ කාල සීමාව මම හිතනවා ඔයගලගේ ජීවිතයට තමතක වෙන්නේ නැති දවසක් වේවි කියලා. ඉතින් ඇත්තටම සුබ පතනවා. තමන්ගේ තියෙන මනුස්සකම රැකගන්න, අධ්‍යාපනයෙන් තමන් දියුණු වෙනවා වගේම තමන්ගේ හිත ඇතුලින් ඒ මනුස්සයා ඒ අපේ ශ්‍රී ලාංකිකයන් හැටියට අපේ ඇතුළේ ඉන්නේ අහිංසක මනුස්සයව ආරක්ෂා කරගන්න. මේ රටෙන් වෙන රටකට ගියත් ලෝකෙ කොතනට ගියත් අපේ මේ මනුස්සකම ආරක්ෂා කරගෙන සාරධර්ම වලින් ආරක්ෂා කරගෙන ජනිත අයිය කිව්වගේ අම්මට තාත්තට සලකගෙන හොඳට ඉන්න හොඳ පුරවැසියෙක් වෙන්න කියලා මගේ ඉල්ලීම. මට ඕගොල්ලෝ තරම් හොඳට කතා කරන්න බෑ. ඒ වගේම මේ ලබා දුන අවස්ථාවට ගොඩාක් ස්තුතියි. ඔකේ, ඔයාටත් බොහොමත්ම ස්තුතියි. අපි හන්සි සඳපරණ අපේ ආදරණීය සොයරට ආරාධනා කරනවා මෙතුමියට ලබා දෙන්නට සමරපලකය. මිළඟට මම ගෞරවයෙන් ආරාධනා කරනවා වෝල්ගා කල්පනී අපේ ආදරණීය කලාකාරණියට වේදිකාවට එන්න. ඇවිත් ඔබේ පුංචි අදහස් දැක්වීමක් කරන්න. ආරාධනාවට ගොඩක් ස්තුතියි. මං හිතන්නේ කියන්න ඕනේ ගොඩක් දේවල්. සුරජ් අයියා, ජනිත් අයියා, දිලිනි කිව්වා සහ එහෙම ඔයගොල්ලොන්ට ජීවිතය ගැන කියලා දෙන්න තරම් මේ මම මහා දැනුම තියෙන කෙනෙක් නෙමෙයි. ඒ නිසා මේ සන්ධ්‍යාව හරිම ලස්සනයි. විශේෂයෙන්ම කියන්න ඕනේ ඔයගොල්ලෝ නීතිය හදාරන කට්ටිය. හිතුවේ නෑ මෙච්චර ලස්සනට නටයි, මෙච්චර ලස්සනට සිංදු කියයි කියලා. විශේෂයෙන්ම අපි හතර දෙනාගෙම ලොකු කැමැත්තක් තිබ්බ අර කතක් නර්තනයේ ඉදිරිපත් කරපු කෙනාට අපි ගොඩාක් ආදරෙන් හැමෝටම සුබ පතනවා.
මට කියන්න තියෙන්නේ ඇත්තටම හොඳට ඉගෙනගෙන හොඳ මිනිස්සු වෙලා ලංකාවට හොඳ පුරවැසිය වෙන්න කියන එක තමයි ඇත්තටම මට කියන්න තියෙන හැමෝගේම අනාගතයට සුබ පතනවා. බොහොමත්ම ස්තුතියක් ඒ මදගන වේදිකාවේ රැඳෙන්න මම ආරාධනා කරනවා නුවන් සාජන් එන්න වේදිකාවට ඇවිත් අපේ ඕල්ගා කල්පනි අක්කඩ හිමි සමරපලකයා ලබා දෙන්න. හරි මං ගියන්න අංක දෙකෙන් තරග වැදුණු තරණි මනෝරා තුන්වන ස්ථානය මගේ ආදරෙන් ආරාධනා කරනවා වේදිකාවට එන්න ඔබට හිමි ත්‍යාගය ලබා ගන්න. මගේ සිත උමතු කළා කියා ඔබ දන්නවා දඟකාර හැඩකාරි ඔබේ කම්මුල්වල වඩා මං ගෞරවයෙන් ආරාධනා කරනවා තෑගේ ත්‍යාග සේවන ස්ථානයේ හිමි ත්‍යාග ලබා දීම සඳහා සුරජ් මාපා අයියටත් ජනිත් වික්‍රමගේ අයියට දෙන්නටම තෙවන ස්ථානයේ හිමි ත්‍යාග ලබා දීම සඳහා සහ නැති මේ ඔයාලගේ බැච්චගේ ඉන්න ලස්සනම කෙල්ලුන්ගේ කෙනෙක් ඉතින් මේ අවස්ථාවේ සුරජ් මාපා අපේ ආදරණීය කලාකරුවා සහ ජනිත් වික්‍රමගේ ආදරණීය කලාකරුවා දෙන්න එකතු වෙලා තමයි ත්‍යාග ලබා දුන්නේ. ඔන්න දැන් දෙන්න බලන්න ඔයාලගේ ලස්සන අත්පොලසන් නාදය තරණි මනෝර අංක දෙකෙන් තරඟ වැදුණු තරණි මනෝරට මේ තමයි තුන්වන ස්ථානය. එහෙමනම් අපි සූදානම් දෙවන ස්ථානය තෝරන්න. අනුමාන කරන්න පුළුවන්ද කවුද දෙවනිය කියලා? නිකමට අනුමාන කරන්න බලන්න කවුද දෙවනිය කියලා? ඒකත් මම. හරි මමම කියන්නකෝ කවුද දෙවනිය කියලා. දෙවන ස්ථානය ලබා ගන්නේ කියන්නේ අංක 6න් තරඟ වැදුණු මදු. ආරාධනා කරනවා නංගි ඔයාටත් වේදිකාවට එන්න කියලා. අංක 6න් තරඟ වැදුණු අංජනා මදු කිරුළු පැලැන්දවීම සඳහා ආරාධනා කරන ආදරෙන් වොල්ගා කල්පනියක් ඔයාට ආදරෙන් ආරාධනා කරනවා ත්‍යාග ලබා දීමට සහ කිරුළු පැලැන්දීමට. ඔයාලගේ ලස්සන අත්පුල සන්නාදේ ඕන අපිට. මේ ඉන්නේ ඔයාලගේ බැච් එකේ ඉන්න ලස්සනම කෙල්ලෝ ටික. ලස්සනම කෙල්ලෝ අතරේ ලස්සනම කෙල්ලෝ ටික. මේ මොහොතේ ඉරුළු පළඳනවා අංක 6න් තරඟ වැදුණු අංජනා මදු දෙවන ස්ථානය ලබා ගනිමින් ආයෙත් දෙන්න ලොකු අත්පුඩියක්. මගේ සිත උමතු කළා කියා ඔබ දන්නවා
මෙන්න ඔයාලගේ බැච් එකේ ලස්සනම කෙල්ලෝ අතරේ ලස්සනම කෙල්ලොන්ගේ ලස්සනම කෙල්ල අංක 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 හතරෙන් තරඟ වැදුණු සචින් තානේ අයියේ කොහ අයියේ 2018 ස්නේහ සාරවර ආදරණීය රාත්‍රියේ සුරූපිනිය ලෙස අභිෂේක ලබනවා ආදරෙන් ආරාධනා කරනවා නංගී වේදිකාවට එන්න ඒ වගේම 2017 අනවතප්ත සප්න සුරූපිනිය ලෙස අභිෂේක ලැබූ හංසි සඳබරණ අපේ ආදරණීය සොයරීට ආරාධනා කරනවා සජින්තානේ තාරුකාට සජින්තානේ නංගිට හිමි ත්‍යාගය ලබා දීම සඳහා සහ ඔටුනු පැලඳීම සඳහා හයියෙන් සාතය දෙන්න 2018 වසරේ ලස්සනම කාන්තාව නීති පීඩේ ප්‍රථම වසර ස්නේහ ශාර්වර එහෙනම් අපි දෙමුද මේ තුන් දෙනාටම හොඳ අත්පුඩියා ඕ හයියෙන් සාතයක් ආය වතාවක් අපේ මේ ආදරණීය කලාකරුවන්ට සහ කලාකාරිනියන්ටත් මේ අපේ ආදරණීය නංගිල තුන්දෙනාට දෙමු හොඳ අත්පුඩියක් හැමෝම එකට එකතු වෙලා. ඉතින් මේ මල් වරුසා මැද්දේ මේ විදියට ස්නේහ සාරවර 2018 සුරූපිනියන් අභිෂේක ලබනකොට මේ ආදරණීය රාත්‍රිය තවත් ආදරවර වෙනවා. ඉතින් බොහොමත්ම ස්තුතියි අයියාගේ නංගි බොහොමත්ම ස්තුතියි අපෙන් එක එකතු වුණාට හරි විශේෂ ඉල්ලීමක් තියෙනවා අපේ සාරුකත් එක්ක ඩාන්ස් එකක් දාන්න මේ අපේ බැමිණි කලාකරුවන් සහ කලාකාරීන් විශේෂ ඉල්ලීමක් තියෙනවා ඉතින් අපි ඒක කොහොමත් අනිවාර්යයෙන්ම කරන්න ඕනේ ඔයගොල්ලන් ඔයගොල්ලන්ගේ උපරිම සහයෝගය ලබා දෙන්න අපි ආරාධනා කරනවා සාරුකාට එන්න වේදිකාවට නටන්න ඕන තාරුකා ඔ හයිය සද්ද දෙන්න Golden Cabin
කව වාණා කව චන්දේ ඒක තමයි දෙක වැඩ ඉවර කරන්න හදන්නේ අවසාන විශේෂාංගයට ළඟි මල්ලී ඒ දෙක අපි බලමු එක කොහොමද කියලා එක වසරේ මල්ලිලටයි ආරාධනය ඔබගේ විශේෂාංග ඉදිරිපත් කරන්න Bye.